ඉක ලස්සනට පැහැපත් කරගෙන ගලෝකරගන්න රේඩියන් කලය එකකට තියාගන්න කැමතිනම් අනිවාරෙන්ම මේ වීඩියෝ එක නරබන්න. මිනිත්තුවයි හරිලේසි. අඩුපුු අතුරකෝප්ප දහයක්වත් අපිට දවසකට බොන්න බැරිනම් එන්න මේ වගේ ටෙටොක්සිකට යන එක ඉතාමත් හොඳයි. මුොකද කුරුලෑ ආසාධන ඉක්මනින්ම නැතිකරගන්න හැකියාව තිෙනවා. ඉතින් අපේ ස්කිින්න්නක හුඟගක් ෆ්‍රේෂ්ග තියෙන් තියාගත් තම අපේ ස්කිින්න්න එක ග්ලෝ එක තවතවත් වැඩිවෙනවා. අනිත් කාරණාව මේ දෙහිවල තියෙනෙ විටමින් සී අධිකව තියෙනවා. ඉතින් විටමින්සී අධිකව අපේ ශරිලියට ලබාගත්තම ඔයාලා දන්නවා අපේ ස්කිින්න්න එක හුඟක් පැහැපත් වෙනවා. සතියක්කෝගේ කාලයක් යැනකොට කුරුලෑ ආසාද නික්මලින් ඉවත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඩිටොක්සගේ විශේෂත්වයන්නේවාට පුළුවන් මේ වෙනුවට ලෙමන් එහෙමනැත් නම් දෙහි පාවිච්චි කරන්න. මේ ඩෙටොක්ෝට එක හදාගන්න හරිම ලේසි අප මෙතැදී දෙහි ගෙඩියක් අ වශ වෙනවා දෙෙහි පෙති ටික මෙන්න මේ වගේ වතුරකෝප්පකට දමාගෙන අඩුම පෑය දෙක තුනක්වත් සිටින්න. ඉට වස්සා තබලා වට පුළුවන් හිස් බඩ පාන්දරිින්ම බොන්න අපි මෙතරදි දෙහි මිරික ගැනීමක් සිදුක කරන්නේ නැහැ. මොකද දෙ එහෙම කරන්න එපා හගේ ගැස්ට්‍රයිටිස්තීනයට දෙෙහි උදේපන්දරින් බොන්න හොඳ නහැ නමුත් අපි මෙතැදී දෙහි පෙති තමයි වතුරට දමා ගැනීම සිදු කරන්නේ. ළුවන්න්නම් පේ දෙක තුනකට වඩාකාලයක් තියාගන්න අඩුම ඔහතියාගන්න ඕනේ පැයභාගයක්. ඔයාට පුළුවන් දෙහි වෙනුවට පිපිඤ්ඥා, නාරං, දොඩම්, බෙරි, ජමනාරං, ජම්බෝල, මිදී, මිංචිකොල හිමනැත්නම් ස්ට්‍රෝබෙරි වගේ පළතුරක් වුණනත් යොදා ගන්න. වැනි ෙටොක්සක ශරීරයට ලබාගැනීමමගින් ශරීරයේ නිසික්‍රියාකාරිත්වේ මැනවින් දවසවසානය වනතෙක් තබා ගනීමට හැකිවෙනවා. ශරයට ලබාගන්නව ෆාස්ට ෆඩ ්‍රයිට ෆඩ පොසෙස්ට ෆඩ් ැචුලි අපේ ශරයට නිසි ගුණ ලබා දෙන්නේ නෑ. එහෙමන මනිවාරෙන් ඔයා බොන්න ඕනෙ මේ ඩෙටෙක්සෝඩ. ඉතින් තවමත්තුයාලාපු සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිප් කරන්න ලයික් කරන්න ෂයා කරන්න අනිවාරයම මේ වීඩියට කැමතිරම් කමෙන්ට් එකකුත් දමන්න.